අයිබන් වාලම එක තුලන්නේ වටපිට YouTube චැනල ගත්ත එක්ක අතීතයේදී මාතර ප්‍රසිද්ධ මොනවටද කියලා ඇහුවොත් හැමෝගේ මුත්‍රේ තම රුහුණු මීකිරි. හැබැයි 1996න් පස්සේ ලෝකේ සීලම දෙනා ශ්‍රී ලංකා සිතේමේ මාතර තියෙන්නේ කොහෙද කියලා හොයලා බලනවා. ඒකට හේතුව තමයි මාතරින් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. ඒ වෙන කවුරුත් නෙවෙයි සනත් ජයසූරිය. ඒ දවසල ක්‍රිකට් ක්‍රීඩාවේ කියලා දෙන්නේ පළමු ඕවර් 10 ඇතුළත තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් ප්‍රවේශමෙන් පිතිකරණයේ යෙදී. හැබැයි 1995 දී ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු පන්දුවේ ඉඳලා පහර පිට පහර එල්ල කරනවා. මේ ආරම්භක පිතිකරුවන් යුගලයේ අතර හිටියේ ප්‍රොමේෂ් කළුවිතාරණ සහ සනත් ජයසූරිය. සනත් ජයසූරිය කියන මේ අපූර්ව ක්‍රිකට් ක්‍රීඩකයා උපත ලබන්නේ මාතර. මෙයා ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ පාදක පන්දු යවන්නෙක් විදිහට. ඒත් එක්ක මෙයා පිතිකරණයට එන්නේ 6 සහ 7 වෙනි ස්ථානවලට. හැබැයි ඔහුට අවස්ථාව ලැබෙනවා 1995 දී ආරම්භක පිතිකරුවෙක් විදිහට පිටියේ මැදට එන්න. සාමාන්‍ය පිතිකරුවෙක්ට තියෙන හැකියාවකට වඩා සුවිශේෂී හැකියාවක් මේ සනත් ජයසූරිය කියන ක්‍රීඩකයාට තියෙනවා. ඔහු වෙල්ල කරන සුපුරුදු පාරවල් යාර 30 සීමාවෙන් එහාට පතිත කිරීම ඔහුගේ පුරුද්දක් වෙලා තිබුණා. ඒත් එක්කම දෑත් සැලවීමකින් තොරව මැණික් කඩුව පමණක් හොලවලා 6 පාරවල් 4 පාරවල් ගහන්න ඔහුට හැකියාව තිබුණා. ඒත් එක්කම කඩුල් අතර වේගෙන් දිව යෑමේ හැකියාවක් මොහුට තිබුණා. 1996 ලෝක කුසලානයේදී වටිනාම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබන මොහු ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රසිද්ධ වන්නේ පන්දු යවන්නන්ගේ බීතිකාව ලෙස. සනත් ජයසූරියට යොදලා තියෙන අනුවර්ත නාමය තමයි මාස්ටර් බ්ලාස්ට්. ඉතින් සනත් ජයසූරිය පිතිකරණයට එද්දී සමහර පන්දු යවන්නෝ බයයි මොහුට පන්දු යවන්න. මොකද මොහු ඒ තරම් ප්‍රවේගකාරී පිතිකරුවෙක්. හැබැයි ඔයාලා නිකමටවත් අහලා තියෙනවද සනත් ජයසූරිය නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වුණු ඉන්දියාවේ සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන? ඇත්තට මෙහෙම කෙනෙක් ඉන්නවා. ඒ ක්‍රීඩකයාගේ නම තමයි මනෝජ් ප්‍රභාකර්. 1984 වර්ෂයේදී තමයි ඔහු ඉන්දියානු රාජ්‍යයේ ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි කරගන්නේ. ඒ කාලෙදි ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම හිටපු හොඳම තුන් ඉඩියව් ක්‍රීඩකයන්ගෙන් එක්කෙනෙක් තමයි මනෝජ් ප්‍රභාකර් කියන්නේ. මොහු එක් දින තරඟ 130කදී කඩුලු 157ක් ලබාගෙන තියෙනවා. ඒත් එක්කම ශතක දෙකක් ඇතුළුව ලකුණු 1858ක් ලබා ගන්න මොහු සමත් වෙලා තියෙනවා. මේ මනෝජ් ප්‍රභාකර්ගේ ස්වර්ණමය ක්‍රීඩා අවධියේදී තමයි ඔහුට ක්‍රිකට් දිවියෙන් සමු ගන්නට සිද්ධ වෙන්නේ. 1996 ලෝක කුසලානයේදී පළමු පන්දු වාර තුන ශ්‍රී ලංකාව විසින් ලකුණු 42ක් ලබා ගන්නවා. ඒ ලකුණු 42න් ලකුණු 33ක්ම ලබා ගන්නේ මනෝජ් ප්‍රභාකර්ගේ පන්දු හමුවේ. සනත් ජයසූරිය එල්ල කරපු ඒ පහරවල් නිසා ඉන්දියාවේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට නැවතීමේ තිත තියෙනවා. කොහොම වුණත් 1996 ඒ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු නායකයා විසින් තීරණය කරනවා පන්දු වාර 4ක් ඉවුනාට පස්සේ නැවත පන්දු යැවීමට ආරාධනා නොකර ඉන්න. ඉතින් මේ හේතුව නිසාම මනෝජ් ප්‍රභාකර් ඔහුගේ ක්‍රිකට් ගමන එතනින් නවත්තලා දානවා. මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු වට බණ්ඩක බලා subscribe කරන්න. ඒ වගේම පුච්චි bell icon එක click කරොත් අපි අලුත්ම වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දනට සුබ දවසක්.